මා ආදරණීය දරුවෙනි තවත් වැඩසටහන් මාලාවකින් කුරුසියේ සෙනෙහස මා ඔබ හමුවට එනවා ගියවර වැඩසටහන් මාලාවේ 19 වෙනි කොටසින් අපි මේ පිළිබඳව ලොකු සාකච්ඡාවක ගැඹුරු සාකච්ඡාවක නිමාව දැක්කා අපි ඒ කොටස වෙනතුරු කතා කරමින් සිටියේ The bread of the world to come. Peminennata tibena, udavannata tibena lokayehi. Enam, deva rajyehi udava siddhavana turu, apata swargen denalada bhojaneya pilibandavai. Tavat vidihakin kiyanawa nam, api katha karamin sitiye divya saprasada vahanse pilibandavai. Divya saprasadiya bhojaneye පුරාණ ගිවිසුමීය මුල් පිළිබඳව පුරාණ ගිවිසුමීය අග තැන්පත් අදහස් පිළිබඳව පුරාණ ගිවිසුමේ හටගත් තැන් පිළිබඳව මූලාශ්‍රයන් පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ ඔබට මතක නම් අපි කතා කරපු එම විග්‍රහය ඇතුලේ The bread of the world to come නම් පැමිණෙන්නට තිබෙන ලෝකෙහි භෝජනේ නම් වූ කොටසෙහි මා ඔබ සමග කතා කරා තුන් ආකාරයක යොමුවක් ගැන. පළවෙනි යොමුව වුණේ පෙර සිටම පැවතුණු බව ප්‍රාග් ස්වභාවයක් භාවයක් මේ භෝජනීයට තිබූ බව මුල් මිනිසාගේ වැටීමට පෙර මන්නා බොදුන පැවතුණු බව ජුදා සම්ප්‍රදායන් හා ලිය කියවිලි වලින් මා උපුටමින් ඔබට කතා කළා. දෙවන යොමුව වුණේ දේව ජනතාව පෝෂණය කරනු සඳහා ස්වර්ගීය දේව මන්දිරවල තබන ලද ආශ්චර්යවත් අලෞකික අදීශභාවීක යථාවක් බව මේ භෝජනය සත්තාවක් බව එහෙමත් නැත්නම් යථාර්ථයක් ඇත්තක් බව මේ බොදුන අපි සවිස්තරව කතා කළා දැන් අවසාන වශයෙන් ගියවර වැඩසටහන් මාලාවේ 19 වෙනි කොටසේ අපි යන්තමින් කතා කළා නව මිසියස් පැමිණි විට නැවතත් මන්නා බුදුන අහසින් වස්වන බව මන්නා ඔෆ් මෙසයා අපි ලඝු කරගමු අපූරු මාත්‍රකාවකට මෙසියස් වහන්සේගේ මන්නා බුදුන ජේසුන් වහන්සේ අපට දෙන ලද මේ මන්නා බුදුන නොත් ස්වර්ගීය බුදුන මා ආදරණීය දරුවෙනි අපි කෙසේද පුරාණ ගිවිසුමීය මුල් ආශ්‍රය කොටගෙන තේරුම් ගන්නෙ මේ වරප්‍රසාදීය කාලයේ පාස්කු කාලයේ මේ පිළිබඳව කතා කිරීමට ලැබීමත් වාසනාවක් සමිදානන් වහන්සේ තමන් වහන්සේගේ මන්නා පොදුන මහා පොළොවට ස්පර්ශ වෙන්න දුන් යුගය පිලිබඳව අපි මේ හොයන සෙවීම අතිශයින් වැදගත් වරප්‍රසාදීය කාලයක් තුල සෙවීමත් වාසනාවක් හොඳයි වැඩි කතා බහක් නැතිව හැඳින්වීම පිළිබඳව අපි පැමිණෙමු විෂය බද්ධ කාරණාව තේරුම් බේරුම් කරගන්න අපි දැන් මේ යන්නේ තුන්වෙනි සම්ප්‍රදායට අපි මෙහෙම යොමුවක් ගනිමුකෝ කිරියෙන් පැනියෙන් ඉතිරෙන දේශයකට පාතැබුවයින් පස්සේ ඊශ්‍රායෙලි ශුද්ධ තැනන් වහන්සේ විසින් දෙවා වදාළ මන්හු අපි ඒ මන්හු කියන වචනේ තමයි මන්නා බවට පත් වෙන්නේ මන්හු කියන වචනේ තේරුම තමයි what is it ඒ කුමක්ද මේ මොනවාද යන අර්ථය ඇතිව තමයි මන්හු මන්නාහ් බවට පත් වෙන්නේ. එතකොට මන්හු මන්නාදීම ලැබීම නතර වෙනවා. මං ආයෙත් කියන්නම් ඊශ්‍රායෙල් සෙනග කිරියෙන් පැනියෙන් උතුරන දේශයට පාතැබුව ගමන් අහසින් වැටුණු දුන් මන්හු නැත්නම් මන්නා බුදුන නතර වෙනවා පොරොන්දුව ඉටු වුණාම මන්නා බුදුන අහසින් වැස්ස බීම නතර වෙනවා
මෙන්න මේ ආශ්‍රයෙන් අපි දැන් යමක් තීරුම් ගත්තොතින් මගේ ආදරණීය දරුවෙනි අපි දැන් මන්නා බුදුන සප්‍රසාදීය සමුදුන් ලෙස තීරුම් ගත්තහම අපිට වැටහෙනවා අපිත් ඊශ්‍රායෙල් සෙනග වගේ කිරියෙන් පැනියෙන් ඉතුරුණු දේශයක් හොයාගෙන ඒ සෙනග ගියා වගේ අපිත් එළඹෙන්නට තිබෙන්නා වූ දේවරාජ්‍යය බලාපොරොත්තුවෙන් යන බව. එනම් මේ බොදුන අලෞකීක අදිශ්‍යභාවීක බොදුනක්. ඒ බොදුන අපට දුන්නේ දේවරාජ්‍යයට ඇතුළු වෙන තුරු. දේවරාජ්‍යයට ඇතුළු වහාම හරියට පෙර සිදුවීම වගේ මන්නා නතර වෙනවා. මේක අපි තේරුම් ගනිමු. ස්වර්ගීය මන්නා ස්වර්ගී ඇති බව දැන් අපි දන්නවා. බොදුන නැවත මෙසියස් වහන්සේ රැගෙන එන බව අප දන්නවා. නව මෙසියස් නව මෙසායා බව අපි දන්නවා. දැන් මේ වෙනකොට ඔය සිද්ධාන්තයන් අපි හොඳින් තේරුම් බේරුම් කරගෙන හමාරයි. ආදරණීය දරුවෙනි, මා මේ ඔබව රැගෙන යන්නේ ඔබ මා අදහන ධාමයේහි ගැඹුරු අක්මුල් හොයාගෙන. මේ වායේ පටන් ගැන්ම, මේ වායේ නිවැරදි තේරුම ලබා ගන්න ඔබ කුඩා කලලත් උපදේශ පාඩමින් එහාට යන්න ඕනා. ඔබ දැන් හිතන කරන තේරුම්ගත්තු දෙයින් එහාට ඔබ යා යුතුයි. ඒ ගමන යන්න ලෙහිසි නොවෙයි. මා සමග එකතුව මේ තේරුම් බේරුම් කර ගනිමින් උත්සාහ වඩන්න, උත්සුක වන්න. මේ කියන දේ තේරුම ඇතුලේ ඇති මහා ගැඹුරු යථාර්ථය වටහා ගන්න. ඒ නිසයි මේ ස්වර්ගීය මන්නා පිළිබඳ මෙවැනි යොමුවකින් ඔබ වෙත කතා කරන්නේ. දිව සප්‍රසාද වහන්සේ ඔබ ප්‍රායෝගිකව ලබා ගද්දී ලබා ගන්නේ කුමක්ද කියා නිවැරදිව තේරුම් ගත යුතුයි. එහි ආනිසංසයන් විඳින්න තේරෙනකොට, අවබෝධ වෙනකොට, අවබෝධයෙන් තේරුම් ගැනීමෙන් හා ප්‍රත්‍යක්ෂයෙන් ඔබ ඔබේ කිතුණු ජීවිතයේ මුල් ජේසුන් වහන්සේ තුල අද්දවා ගනු ලබනවා. ඒකට දැනුම ඕන, ඒකට ප්‍රඥාව ඕන, ඒකට ආත්මයානන්ගේ මඟ පෙන්වීම ඕන. අපි දෙන්නේ ඒ මඟ පෙන්වීමයි. ඔබ මේ දැනුම රැගෙන ආත්මයානන් තුල දැහැන්ගත වෙන්න උන්වහන්සේ පාර පෙන්වාමි. හොඳයි, නව මෙසියස් පිළිබඳව, එහෙමත් නැත්නම් මේ මන්නා බුදුන පිළිබඳව මේ යන ගමනේ එක තැනකින් මම ඔබව තව යොමුවකට යොමු කරන්න උත්සාහ කරනවා. මම මෙහෙම කියන්නම්කෝ. As the first redeemer caused manna to descend as it is started, because I shall cause to rain bread from heaven for you. Then අපට ඔහොම හම්බ වෙන්නේ නික්මයාම පොතේ 16 පරිච්ඡේදයේ 4 වගන්තිය. නික්මයාම පොතේ 16 පරිච්ඡේදයේ 4 වගන්තිය අපට එවැනි කතන්දරයක් කියන්නේ ඇයි? ඔබට නැවත වතාවක් මන්නා දෙනු පිණිස මම මෝසස හා සමාන කෙනෙකුව දෙනවා කියන එක මේකේ තේරුම. මේ බලන්න, එවිට සමිදානන් වහන්සේ මෝසස්ට කතා කොට, මම නුඹලාට අහසින් ආහාර වස්වමි. දිනපතා මිනිසුන් නික්ම ගොස් එදිනට අවශ්‍ය කොටස එකතු කර ගත යුතුය. මෙසේ ඔහු මාගේ නීතිය පිළිපදින්නෝද නැද්ද කියා මට ඔවුන් පරීක්ෂා කළ හැක. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ 16 පරිච්ඡේදය 4 වගන්තිය. So will the later redeemer cause manna to descend. දැන් පළවෙනි ගැලවුම් කාරයා ඊශ්‍රායෙල් සෙනගගේ මෝසස්. දෙවන මෝසස් පැමිණෙන විටදී දෙවන මෝසස්ද පළමු මෝසස් එනම් විමුක්තිදායකයා එකල්හි ඔවුන්ට මෝසස් හේතු වුණා වගේ ස්වර්ගයෙන් මන්නා වස්සවන්න දෙවන මෝසස් එනම්
අප අද තේරුම් ගන්න පිළිවෙලට ජේසුන් වහන්සේ හේතු සාධකයක් වෙන බවයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඔය කොටස අපට උගන්වන්නේ ජුදා ඉගැන්වීමක් වන එක්ලේසියස් තෙස් කබල්ලා කියන පොතෙහි 1:9 පරිච්ඡේදයේ. You will not find it, the manna, in the age, but you shall find it in the age to come. Makilta on Exodus 16:25. Mekelta නැත්නම් makilta කියලා අපි කියනවා ජුදාවරුන්ගේ තවත් ලියවිල්ලක්. මේ ලියවිල්ලේ 16 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තියේ අපූර්වවට මේ පිළිබඳව කියනවා. Age to come. පැමිණෙන්නට තිබෙන්නා වූ යුගයේදී නැවත වතාවක් මේ අහසින් වස්වන ලද මන්නා නුඹලාට දෙනු ලබන බව ජුදා සම්ප්‍රදාය අපට කියනවා. දැන් මේ අනුව විමසා බලනකොට ජේසුන් වහන්සේ මම ස්වර්ගයෙන් පහළ වූ භෝජනය වෙමියයි කියූ වදනට ලොකු ඉතිහාසයක් තියෙනවා. ස්වර්ගයෙන් පහළ වූ භෝජනය කියන්නේ මන්හුනේ, මන්නානේ. එතකොට දෙවන මෝසස් එනකොට මන්නා දෙනවා කියලා ශුද්ධ ලියවිල්ලේ තියෙනවනේ. එසේම ජුදා ගුරුවරුන්ගේ ඉගැන්වීම් වල එය සනාත කොට තිබෙනවනේ. එබැවින් අපට සක්සුදක්ෂේ පැහැදිලි අප සමිදානන් වන ජේසුන් වහන්සේ මේ තමන් වහන්සේගේ නිර්මාණයක් හැටියට නොවෙයි අපට දෙන්නේ. මේ ජුදා සම්ප්‍රදායේ ඓතිහාසික බලාපොරොත්තුවක්, ස්වර්ගයෙන් භෝජනයක් ඔවුන් බලාගෙන හිටියා. පැමිණෙන්නට උදා වෙන්නට තියෙන යුගය, ඒ රිදීම, එමත් නැත්නම් ගැලුම්කාරයා ආපු විගස අපට හම්බ වෙනවා. ජේසුන් වහන්සේ අපූර්වට ඒ බලාපොරොත්තුවට ලොකු බලාපොරොත්තුවක් දෙනවා. මෙසේ කියමින් මම ස්වර්ගයෙන් පහළ වූ භෝජනය වෙමි. දැන් ඔබට තේරෙනවානේ පුරාණ ගිවිසුමේ අක්මුල් අපට කියා දෙනවා අපේ විශ්වාසයේහි බරපතලකම. එන්නිකම්ම නිකම් ඉගැන්වීමක් නොව මුල සිටම පැමිණි අද්විතීය ඔරිජිනල් ඉගැන්වීමක් බව අපට කියන්නට පුළුවන්. දැන් ඒ ටු කම් කියන එක බොහොම පැහැදිලිව කියනවා. ඒ කියන්නේ මෙසයානීක යුගය, මෙසියස් වහන්සේගේ කාලය, නව යුගය ගැනයි ඔය කතා කරන්නේ. ද වර්ල්ඩ් ටු කම් 2:29-3:6-8 කියන වගන්තිවල මේ පිළිබඳව සඳහන් වෙනවා. ඒ ඔබ කියවා ගන්න. මෙසියස් වහන්සේගේ පැමිණීම පිළිබඳව ජුදා ලියවිල්ලකුණු 2:29-3:6-8 මෙය සඳහන් වෙනවා. මේ අනුව මගේ ආදරණීය දරුවෙනි, අපට පැහැදිලි වෙන කාරණාව තමයි මේ ජුදා ලියවිලි අපට උත්සාහ කළා උන්වහන්සේගේ පැමිණීම සත්‍යයක් බව කියන්න. දැන් ඔය කිව්ව ලේඛනයේ 2:12 පළමු ශතවර්ෂයේ අග භාගයේදී හා දෙවන ශතවර්ෂයේ මුල් භාගයේදී ලියවුණායයි අපට අනුමාන කරන්න පුළුවන්. අපට අනුමාන කරන්න පුළුවන්. එතකොට 2:29:3 කියන ලියවිල්ල තුලත් අපි එය දකිනවා. එතකොට එහි සඳහන් වෙන කරුණු මේවායි. ප්‍රාතිහාර්යාත්මක ලෙස මන්නා නැවත ලැබෙන බවයි කියන්නේ. අප සමිදානන් වහන්සේගේ කාලයේදී මේක ලොකු විශ්වාසයක් හැටියට තිබුණා. මේක විශේෂිත වෙන්නේ එබැවින් මෙසයාගේ යුගයේදී මෙය, මෙසියස් වහන්සේගේ යුගයේදී මෙය සිද්ධ වෙන බවයි. ඒ යුගයේදී දිවි ගෙවෙන ධර්මිෂ්ඨ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ ගුණචර්යාව හේතු කොටගෙන ඒ ඔවුන්ට ලැබෙන බවයි. තවිදීකින් කියනවා නම් මන්නා බොදුන ඒ යුගයේදී ඔවුන්ගේ දෛනික ආහාරය බවයි 2:12 කොටසෙහි අපට දැක්වෙන්නේ. අවසානයේදී මෙන්න මෙහෙම දෙයක් අපට ඉඟි කරනවා. මොනවද? මන්නා කියලා කියන්නේ මෙසියස් වහන්සේ දෙනු ලබන නව මෙසියස් වහන්සේ මශීයාහා, එනම් ජේසුන් වහන්සේගේ පැමිණීම තුළ ඒ සිද්ධ වූ බවයි, දෙන බවයි.
ඒ වගේම යුගාන්තවේදී ස්වභාවයක් අරගෙන පැමිණෙන්නට ඇති යුගය මන්නා බොදුන නැවත කතා කිරීම තුළ අපට ඉඟී කරන බවයි. ජේසු කියනකොට මම ස්වර්ගයෙන් පහළ වෙච්ච බොදුන කියලා අපට පැහැදිලි වෙනවා. ජේසුන් වහන්සේ මෙසියස් වහන්සේය. ජේසුන් වහන්සේ පැමිණෙන්නට තිබෙන යුගය ආරම්භ කළ වග. ඒ යුගය නැවත පැමිණෙනතුරු ධර්මිෂ්ඨීන්ගේ බොදුන ස්වර්ගීය බොදුන නොහොත් සමිදානන්ගේ සිරුර රුධීරය බව. හරි අපූර්වයිනේ. එතකොට මේ පිළිබඳව මගේ ආදරණීය දරුවෙනි ඍජු දර්ශක සපයන්නට වුණා එකල. ඒව තමයි දැන් මේ අපි සාකච්ඡා කරන්නේ. තාවකාලීක මෙසයානීක රාජ්‍යය පොළව මත ප්‍රකාශ වෙනකොට කාලයේ අවසානය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එනම් අවසාන විනිශ්චය හා මුළු මැවිල්ලේ ප්‍රතිෂ්ඨාපනය සමාජ විද්‍යාත්මක ඇසින් බලනකොට මේක අත්‍යවශ්‍ය කාරණාවක්. දේව නීතියේ ඇසින් බැලුවොතින් එය ප්‍රතිෂ්ඨාපනයක්, නැතහොත් පුනරුත්ථාපනය කිරීමක්, නැත්තම් මැවිල්ලේ මනෝවිද්‍යාත්මක දෘෂ්ටියකින් දැක්කොතින් එය ප්‍රතිසාධනයක්. ප්‍රතිසාධනය අත්‍යවශ්‍ය කාරණාවක්. ප්‍රතිසංස්ථාපනය සමාජ විද්‍යාත්මක ඇසින් දකිනවා. මේ පැමිණෙන්නට තිබෙන යුගය කියලා කියන්නේ තියෙන යුගය ප්‍රතිසංස්ථාපනය කරනවා. සංස්ථාපනය කරනවා කියන වචනේ තේරුම ඔබ දන්නවා. නැවත සකසුරුවම් කරනවා, නැවත හදනවා. ඒ ප්‍රතිෂ්ඨාපනයේ වෙත අරගෙන යන මාවතබ්බවට පත් වෙනවා ප්‍රතිසංස්ථාපනය. ඒ කියන්නේ නැවත සංස්ථාගත කරනවා, නැවත ඒක පිළිවෙලකට හරිගස්සන ක්‍රමවේදයකට අරගෙන එනවා. දේව නීතිය සනිටුහන් වෙනවා. දේව නීතියේ දේව කැමැත්තියේ ප්‍රතිෂ්ඨාපනය සිද්ධ වෙනවා. ඒකටයි අපි කිව්වේ සමාජ විද්‍යාත්මක ඇසින් අපි බලමු කියලා. ඒ කියන්නේ සමාජය මේ දුෂ්ට දුර්දාන්ත ක්‍රමයෙන් ඈත් වෙලා, පාපයෙන් ඈත් වෙලා නව යුගයේ ඇතුලේ ඉතා යහපත් ධර්මිෂ්ඨ යුගයකට ආචාර ධර්මීක වශයෙන් ඇතුළු වෙනවා. ඒක සමාජ විද්‍යාත්මක ඇසින් බලපුවාම අපි දකින දෘෂ්ටියයි. අපි දකිනවා තව විදිහකින් මැවිල්ලේ මනෝවිද්‍යාත්මක දෘෂ්ටියෙන් අපි දැක්කොතින්නේ ප්‍රතිසාධනය. මනස හැම වෙලේම ප්‍රතිසාධනය වෙන්න ඕන. ඒ කියන්නේ ඩි ෆ්‍රැග්මන්ටයිසේෂන් කියලා අපි කියන්නේ ඔය කොම්පියුටරේ සම්බන්ධ කතාවකදී. ඒ කියන්නේ සමහර වෙලාවට අවුල් විච්ච ෆයිල්ස් ටික ආයිත් හරියට හදා ගන්නවා. නැත්තම් ස්ටාර්ට් කරගන්න අමාරුයි. මනස නැවත ප්‍රතිසාධනය වෙන්න ඕන. පාපය, දුබල බව, ආතතිය, ෆ්‍රස්ට්‍රේෂන්, ඩිප්‍රෙෂන් කියලා අපි කියනවා. මනෝවිද්‍යාත්මක ඇසින් බලනකොට ඒ පාපයේ ප්‍රතිවිපාකයක්. අලුත් යුගයේදී ඒ ස්වභාවය නැති වෙනවා. එතනදී මනස ප්‍රීතිය විතරයි අත්දකින්නේ, දුක අත්දකින්නේ නැහැ. එතකොට මනෝමය වශයෙන් අතිශය ප්‍රීතිමත් අත්දැකීමකයි ඉන්නේ. අපි ඒකට කියනවා ප්‍රතිසාධනය කරනවා කියලා. එතකොට මෙසියස් වහන්සේ ආපුවාම අපේ මනෝභාවයන් ප්‍රතිසාධනය කරනවා. එය දෙවිඳුන්ගේ සිතුවිලි වලට මනෝභාවයන්ට එකඟයි. එතකොට එවැනි රාජ්‍යයක් ගැනයි මේ කතා කරන්නේ. එවැනි දෘෂ්ටියක් ගැනයි කතා කරන්නේ. එතකොට පොදුවේගත් කල මැවිල්ලේ ප්‍රති සංස්කරණයක් සිදුවෙන්නට යනවා. තව විදිහකින් කිව්වොතින් පෙර ජුදා ඉගැන්වීමල ජේසුගේ කාලේ ජේසු ඇතුළු හැම ජුදෙක්ම මන්නා පිළිබඳව හොඳින් විශ්වාස කළා. මෙන්න මේ කාරණා දෙක සිද්ධ වෙයි කියලා. මොනවද? මෙසියස් වහන්සේ පැමිණ මැවිල්ල ප්‍රතිසංස්ථාපනය කරાવි, මැවිල්ල ප්‍රතිසාධනය කරાવි, මැවිල්ල ප්‍රතිසංස්කරණය කරાવි. එතන සිද්ධ වෙන්නේ නව රාජ්‍යයක්, දේව රාජ්‍යයක උදාවක්. ඒ නව රාජ්‍ය, දේව රාජ්‍ය උදාව එනතුරු ධර්මිෂ්ඨ ගැහැණුන් හා මිනිසුන්ගේ දෛනික ආහාරයේ බවට පත්වන්නේ අහසින් දෙන මන්නායි. ඒතකොට ජේසු කියනවා මම
අහසින් වැඩම කළ ස්වර්ගයෙන් වැඩම කළ භෝජනය වෙමි මන්නා වෙමි. එතකොට මේ දෙක එකතු කරපුවාම අපි දකිනවා මේ කතා කරන්නේ ස්වර්ගීය භෝජනය රැගෙන එන මෙසියස් වහන්සේ නිසා ඇතුළුවෙන් ඇති වෙන්නට යන යුගාන්තීය වෙනස තුළ උදාවන දේව රාජ්‍ය නොහොත් අපි සරල භාෂාවෙන් කිව්වොතින් පාපයෙන් මුදවා ගැනීමේ ක්‍රියාවලිය කියලා. ඉතින් ප්‍රේමවන්ත පුතේ, එය පළමු පාස්කුව හා එම සිදුවීම් මාලාව නැවත වතාවක් අපට සිහිපත් කරනවා. ඊජිප්තු දේශයෙන් පිට වෙලා පොරොන්දු දේශයට යනතුරු අතරතුර කාලය මන්නා ලැබීම සිහිපත් කරනවා. දෙවන මෝසස්, දෙවන මෙසියස් නැවත මන්නා රැගෙනවිත් තම ගිවිසුම, දේව මාලිගාව, දේශය. අපි මීට පෙර වැඩසටහන්වල ඔය කරුණු හොඳින් අධ්‍යයනය කළා. ගිවිසුම, දේව මාලිගාව, නව දේශය, ආසින් ලැබෙන මන්නා. එතකොට උදා කිරීම බලාපොරොත්තුවෙන් හිටියා. දැන් ඒක සිද්ධ වෙන්න පටන් අරගෙන මෙය නව පසුකර යාමක් හැටියටයි අපි දකින්නේ. නව පසුකර යාමක්, ඔබ ජුදාවරුන්ගේ ලියවිල්ලක් වන කබහ, එහි ජෙනසීස් කබහ, උත්පත්ති කබහ කියන පොතෙහි 82 පරිච්ඡේදයේ 8 වගන්තියේ මේ පිළිබඳව ජුදාවරුන්ට ජුදා රබ්බීවරුන් නැත්නම් ගුරුවරුන් උගන්වනු ලබනවා. දැන් මේ කරුණු කාරණා අපි හොඳින් අධ්‍යයනය කරපුවාම අපට පැහැදිලි වෙනවා නේද, මගේ ආදරණීය දරුවෙනි, අප සමිධානන් වහන්සේ මම ස්වර්ගයෙන් පහළ වූ බොදුනෙයි කියා කියනකොට එය නිකම්ම නිකම් ඔවුන් වහන්සේගේ හිතුලුවක් හෝ නව නිර්මිතයක් නොවන බව, එය පුරාණ ගිවිසුමෙන් පටන්ගෙන ඊටත් පෙර යුගයේ සිට එන ඉගැන්වීමක් බව පැහැදිලි. තව විදිහකින් කියනවා නම් අප සමිධානන් වහන්සේ ස්වර්ගීය බොදුන වීම යනු වූ පොරොන්දුව, ජුදා සෙනගට වූ පොරොන්දුව ඉෂ්ට සිද්ධ කිරීමක්. හොඳයි, අද දවසේ කොටස මම උතනින් හමාර කරනවා. එහෙම කරන්න බලාපොරොත්තුවක් ඇතිව දිවසප්සාද වහන්සේ ලබා ගද්දී ඔබ වෙනදාට වඩා උවමනාවෙන් ශ්‍රද්ධාවෙන් ලබා ගන්න. මෙය සත්‍යයක්. කුඩා දරුවන් නිදි කරවන්න කියන කතා නොවේ මේ. These are not bedtime stories. These are real, really real. මේ සැබවින්ම සත්‍යයි. මෙන්න මේකයි ප්‍රායෝගිකව මට ඔබට ගේන්න පුළුවන් දේ. ප්‍රායෝගිකව ඔබ විශ්වාස කරන්න මේ බොදුන සත්‍ය බොදුනක් බව. නැවතත් හමු වෙනතුරු ඔබ සමග මම ඔබෙන් සමු ගන්නවා. කියා දුන් දේ 3-4 වතාවක් අහලා බලලා මේ වැඩසටහන් මාලාව අප රූපවාහිනී චැනලයේ YouTube කොටසෙහි තිබෙනවා. ඔබට ඒ නරඹන්නට පුළුවන්. එකවරක් නෙමෙයි, දෙවරක් නෙමෙයි, තේරෙනතුරු ඔළුවට යනතුරු නරඹ නරඹා මෙය අධ්‍යයනය කරන්න. ලෑස්ති වෙලා ලබන සුමානේ පොතකුයි පෑනකුයි අරගෙන මා හමුවට එන්න. මේ පාඩම් මාලාවත් එක්ක මා සමග දැහන් ගත වී සමිඳුන්ගේ බොදුන පිළිබඳව අක්මුල් හොයන්න. එතෙක් ඔබට ජෙසුපීටයි.